නමයවසර අපි සාමාන්‍ය විෂය නිර්දේශය සාමාන්‍ය පන්තියේ විෂය නිර්දේශය අපි අවසන් කරලා මම කිව්වා නැවත වතාවක් අපි මේ විෂය නිර්දේශය දෙස ආයෙත් සැරයක් අපි බලනවා කියලා පුනරීක්ෂණයක් විදිහට. ඒ කියන්නේ නැවතත් මේක මතක් කිරීමක් කරනවා කියලා. ඉතින් අපි මේ නැවත මතක් කිරීමේ තමයි ඉන්නේ. එතකොට මූලිකව මම කියන්න ඕන මෙතන යම්කිසි දරුවෙක් ඉන්නවා නම් අලුතෙන් පන්තියට සහභාගී වෙන අලුතෙන් පන්තියට ජොයින් වෙන කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට මට පුංචි මතක් කිරීමක් කරන්න ඕන. ඒගොල්ලන්ට මේක ටිකක් සමහර විට වේගෙ වැඩි වෙන්න පුළුවන්. වේගෙ වැඩි වෙන්න පුළුවන් කියන්නේ හේතුව තමයි මොකද අපි පුනරීක්ෂණයක් විදියට කරන හින්දා එකපාරක් කරපු පාඩමක් කරන හින්දා ටිකක් වේගෙන් කරන්න. හැබැයි ඒක ගැටලුවක් කරගන්නේ පදරුවෝ. මොකද ඔගොල්ලන්ට පුළුවන් මේ පුනරීක්ෂණ වලින් පස්සේ අපි සාමාන්‍ය විදිහට ආයෙ පටන් ගන්නවා අපේ තියරි ක්ලාස් එක. ඒ කියන්නේ නොවැම්බර් වල අපි පටන් ගන්නවා අපේ තියරි ක්ලාස් එක. එතකොට තියරි ක්ලාස් එකට ආයෙ සහභාගී වෙන්න පුළුවන්. හැබැයි එතකොට ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඒ වෙද්දි ඔයාලා ඇත්තටම 9ට විතරක් සහභාගී වෙලා මදි. හේතුව නොවැම්බර් වල අපි 10 වසරත් පටන් ගන්නවා. ඉතින් 10 වසරත් පටන් ගන්න හින්දා ඔගොල්ලෝ 9ට සහ 10ට කියන පන්ති දෙකටම සහභාගී වෙන්න වෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. ඔයාලා 10ට රෙජිස්ටර් වුණාම පුතේ 9 වසරේ පන්තියට අපි නොමිලේ සහභාගී වෙන්න ඉඩ දෙනවා. ඒතර ඔයාලා 10ට රෙජිස්ටර් වුණාම 10 වසරට එන්න ඕන. 9 වසරේ පන්තියට ඔයගලන්ට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අද අපේ පාඩම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආසම හිතන පාඩමක් ඔයගලගේ පොතේ තියෙන වගේම වැදගත්ම පාඩමක්. ඒ තමයි ක්‍රමලේක ගොඩනැගීම කියන පාඩම. ක්‍රමලේක ගොඩනැගීම කියන පාඩම. ඒක වැදගත්ම පාඩමක් ආසම හිතන පාඩමක් ඔයගලගේ පොතේ තියෙන. මොකද මේක ගොඩාක් අර ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැත්නම් ප්‍රැක්ටිකලි අපිට පුළුවන් ගේම්ස් හදන්න, animation හදන්න, ඒ වගේම music video ඔය ඕන දෙයක් හදන්න පුළුවන් වෙන විදිහට අපි ක්‍රමලේක කොහොමද හසුරුවන්නේ කියන එක තමයි මේ පාඩමේදී ඉගෙන ගන්න. හරි. ඉතින් සාරාංශ වශයෙන් ගත්තම ඔගලන්ට මීට කලින් අවුරුදු වල ඒ කියන්නේ 8 වසර, 7 වසර, 6 වසර ඔගල ඉගෙනගෙන තියෙනවා නම් ඔගලන්ට මතක ඇති stretch කියන platform එක. stretch කියන platform එක සමහර විට ඔයාලට මතක ඇති. හරි. මේ stretch වලින් තමයි අපි programming කරන්න ඉගෙන ගන්න. ඉතින් stretch වලින් කරනකොට ඔගලන්ට මතකද පාලන ව්‍යුහ තුනක් සාමාන්‍යයෙන් කේතකරණයේදී ඕනම කෝඩ් එකක් ලියද්දී අපි පාලන ව්‍යුහ තුනක් භාවිතා කරනවා. කාට හරි මතක තියෙනවා නම් මට කියන්න බලන්න කේතකරණයේදී භාවිතා කරන පාලන ව්‍යුහ මොනවද කියලා? තේරීම පුනර්කරණය අනුක්‍රමය. Very good. ඉතා හොඳයි. තේරීම පුනර්කරණය අනුක්‍රමය. ඉතින් මේ තුනේදී වඩාත් පහසු මොකද්ද? තේරීමද පුනර්කරණයද අනුක්‍රමයද? තේරීමද සර්? ඉස්සලම එකක් එකකට එකක් වගේ එකකට පස්සේ එකක් පිළිවෙලට යන එක පහසුයි නේද? තේරීමටත් වඩා උපදෙස් එකකට පසු එකක් පිළිවෙලට යන අනුක්‍රමය. තේරීම නැත්නම් වර්ණය ඉන්නේ ඊළඟට. හරි. ඉතින් සරල තේරීම. සරල තේරීමට කලින් ඇත්තටම අපි ඉගෙන ගත්තා 7 වසරේදී සහ 8 වසරේදී අනුක්‍රමය. අනුක්‍රමය කියන්නේ පිළිවෙලට එකකට පස්සේ එකක් පිළිවෙලට උපදේශ ක්‍රියාත්මක වෙන හැටි අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත ඇත්තටම. හරි. ස්ප්‍රෙඩ්ෂීට් නෙමෙයි පුතේ අද යන්නේ මේක. සෙනිත ඇයි ස්ප්‍රෙඩ්ෂීට් ද කියලා ඇහුවේ? විශේෂ හේතුවක් තියෙනවද ස්ප්‍රෙඩ්ෂීට් ද කියලා අහන්න? නොනිත්ම ඒක අතෑරන ඉතුරුන කොටසක් තියෙනවද මොනවා හරි නෑ නේද? නෑ දස ඉවර කරන්න බැරි වුණා. ඉවර කරන්න බැරි වුණා. හරි චූටි කොටසක් ඇතුලේ. ඒ කියන්නේ ගිය සතියේ සර් ක්ලාස් තිබුණේ. තිබුණේ නෑ නේ නේද? ආ රයිට්. මම මේ ටයිම් ෂෙඩියුල් එකට අනුව තමයි ගිය සතියේ පොයේ වටුණනේ නේද? හරි. කමන්නේ අපි මේ පාඩම කතා කරලා මම මේකේ ඒ ටික චූටි ප්‍රමාණයන්නේ තියෙන්නේ. ඒ ටික මම කවර් කරලා දෙන්නම්. ඒක ලොකු මේව එකක් නෙමෙයි. අපි කොහොමත් මතවතාවක් නේ සාකච්ඡා කරන්නේ. ඒ හින්දා ඒක ගැටලුවක් කරගන්න එපා. පොඩි කොටසක් නේ තියෙන්නේ. මොකද අපි දැන් පටන් ගත්තින්ද ආයි පිටිපස්සට කියලා කතා කරනවට වඩා මේක කතා කරගෙන ගිහලා මේක ඉවර කරලා මම අර පොඩස චුට්ටක් අපව කතා කරලා දෙන්න. හරි. මුලින්ම මම කිව්වේ කේතකරණයේදී අපිට හම්බ වෙනවා අනුක්‍රමය. අනුක්‍රමය කියන්නේ උපදේශ එකකට පසු එකක් ක්‍රියාත්මක වීම. මම උදාහරණයක් පෙන්නන්නම්. මෙන්න මේ වගේ. ඕගලන්ටත් මගෙත් එක්ක අවශ්‍ය නම් කේතකරණය කරන්න පුළුවන්
මංගලන කෝඩ් එකක් එවන්නම්. ඔගොල්ලෝ මොබයිල් ෆෝන් ලින්ක් එක එවන්නම්. මොබයිල් ෆෝන් එකෙන් ජොයින් වෙනවා නම් එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් හරි කම්පියුටර් එකකින් හරි ජොයින් වෙනවා නම් එහෙමත් පුළුවන්. මෙන්න මේ ලින්ක් එකට යන්න පුතේ. මම ඔන්න ඔයගලන chat එකට ලින්ක් එක එවුවා. ඒකට යන්න මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට stretch programming interface එක online එක load වෙයි. හරි මේක ඔයගොල්ලෝ දැනටමත් දන්නවත් ඇති. නොදන්නවා නම් මම මතක් කරන්නම් අපි කේත ලියන්නේ මෙන්න මෙතන. ඇත්තටම ලියන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය කේත මෙතනින් තෝරාගෙන මේ තියෙනවානේ motion, looks, sound, events, control, sensing, operations ආදි වශයෙන් තියෙනවානේ. තව අලුත් ඒවා මෙතනින් ගන්නත් පුළුවන් මේක තු කිරීමේ. හරි voice text to speech ඒ වගේ ඒවා ගන්නත් පුළුවන් මේ පැත්තෙන්. හරි ඉතින් ඒ ඒ වා යටතේ ලැබෙන කෝඩ් තමයි මේ පැත්තේ තියෙන්නේ. මේ කෝඩ් අපිට මේ මැද්දට දා ගන්න පුළුවන් ක්ලික් කරලා drag කරන්න. ක්ලික් කරලා ඇදලා ගන්න. දැන් සරල එකක් මම පෙන්නන්නම්. අනුක්‍රමය. අනුපිළිවෙලට වෙන දෙයක්. උදාහරණයක් විදියට ඔයගලන්ට කියන්න පුළුවන් නම් උදාහරණයක් මොකද අනුක්‍රමය? අනුපිළිවෙලට වෙන දෙයක්. උදාහරණයක් කාට හරි කියන්න පුළුවන් නම් මතක් කරගන්න. අනුක්‍රමය. ඉස්ලාම් start කියන කාණ්ඩය ගෙනෙම. ඔව් start හරි. නැවන් අහන්නේ මේ පුතේ උදාහරණයක් විදියට කිව්වොත් දැන් සංඛ්‍යා දෙන්න ෆ්ලැග් ක්ලික් ටු මේ ඉවෙන්ට්ස් වල තියෙන සර් මුලින්ම ඔව් මම හරි මම මෙහෙම කියන්න අපි ගමුක පුතේ සංඛ්‍යා දෙකකින් වඩා විශාල සංඛ්‍යාව හොයන එක ඒක තේරීමක් නේ අපි තීරණයක් ගන්න බෑ සංඛ්‍යා දෙකක් ඇතුළත් කළා වඩා විශාල සංඛ්‍යාවක් හොයන්න තෝ තීරීමක් ගන්නවා නැත්නම් මං කියන මෙහෙම සංඛ්‍යා මුල් සංඛ්‍යා මුල් ඉරට්ටේ සංඛ්‍යා 10 මුල් ඉරට්ටේ සංඛ්‍යා 10 පෙන්වීම ඒක පුනර්කරණයක් මොකද නැවත නැවත ඒක පෙන්වන්න ඕන මුල් 10ම පෙන්වන්න එපා නැවත නැවත වෙන්න ඕන ඒතර සංඛ්‍යා දෙකකින් වඩා විශාල එක තීරීම ඒක තීරීමක් එතකොට මං අහන්නේ අනුක්‍රමයට උදාහරණයක් ඒ වගේ අනුක්‍රමයට උදාහරණයක් ඒ වගේ මොන වගේ එකක්ද අපිට ගන්න පුළුවන් ඔව් මෙහෙම ගන්න පුළුවන් නේද අපිට සංඛ්‍යා 3ක් ඇතුළත් නැත්නම් සංඛ්‍යා 2ක් ඇතුළත් කළා මේ සංඛ්‍යා දෙකේ එකතුව සෙවීම බලන්න එක අනුක්‍රමය අනුක්‍රමය කියලා කියන්නේ දැන් මේක මතක නැහැ නේද පරණ ග්‍රේඩ් එකේ ඉගෙනගත් එකක් මේක මම ඕනනම් ආයෙ පෙන්නන්නම් මේ ග්‍රේඩ් 7 හතවසරෙදි පවා තිබ්බ මේක සමහර වෙලාවට ඔයගලන කියලා නැත්නම් ඇති. හතවසරේ નોට් එකෙන් පෙන්නන්නම් ඔයාලට ඉක්මනට. මිස් වෙලා තියෙනවනම්. මේ තියෙන්නේ. එතකොට මේ කේතකරණයේදී අපි භාවිතා කරන එකක් තමයි අනුක්‍රමය. අනුක්‍රමය කියන්නේ උපදෙස් එකකට පසු එකක් පිළිවෙලට ක්‍රියාත්මක වීම. මේවනේ අපි ගැලීම් සටහන් අඳින්න පාවිච්චි කරන සංකේත පුතේ ගැලීම් සටහන් අඳින්න අපි පාවිච්චි කරන්නේ start stop ආරම්භය අවසානය ආදාන ප්‍රතිදාන ක්‍රියාවලී තීරණ සහ සම්බන්ධක ඒ වගේම දත්ත ගැලීම් ඔය ටිකනේ ඔය ටිකෙන් තමයි අපි සැලැස්ම අඳින්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් සැලැස්මක් අඳින්නේ ඔය ටිකෙන් එතකොට මේ අඳින සැලැස්ම අනුව අනුක්‍රමය අනුක්‍රමය කියලා කියන්නේ මේ වගේ එකක් මේ බලන්න මේ ගැලීම් සටහනේ ගැලීම එක දිගට පහතක මොකද්ද මේ ගැලීම් සටහනෙන් වෙන්නේ යම් කිසි සංඛ්‍යා දෙකක් එකතු කිරීම යම් සංඛ්‍යා දෙකක් ආදානය කරලා ඒක එකතු කරලා ප්‍රතිදානයේ විදිහට එකතුව පෙන්වීම එතකොට ඒක මොකටද උදාහරණයක් වෙන්නේ මොන අනුක්‍රමයේද තේරීමද පුනර්කරණයේද පාලන ව්‍යුහ තුනක් තියෙනවානේ මේ පාලන ව්‍යුහ තුනින් කෝකටද උදාහරණයක් වෙන්නේ අනුක්‍රමයටද තේරීමටද පුනර්කරණයටද මේක අනුක්‍රමයට අනුක්‍රමයට ඔව් අනුක්‍රමය කියන්නේ පිළිවෙලට සිදුවෙන දෙයකට හරි සංඛ්‍යා දෙකක් එකතු කරලා එකතුව සහ සාමාන්‍යයගේ පෙන්වීම මේක අනුක්‍රමය නැත්තම් පිළිවෙලට සිදුවෙන දෙයට උදාහරණයක් හරි ඒක පරණ අවුරුද්දෙන් මතක තියාගන්න ඕනේ කියන හත වසරේ වගේ ඉවෙන් තමයි මතක තියාගන්න ඕන. එතකොට මේ තියෙන්නේ මොකද්ද කියලා මට ටිකක් බැලුවම ඔයාලට මොනවද පේන්නේ මේකේ? මේ තියෙන එක මේක බලන්නකො. මේක මොකද්ද? අනුක්‍රමයේද නැත්නම්
තේරීමද වර්ණයද පුනර්කරණය තේරීම තේරීම මොකද්ද මෙතන කරන තේරීම පුතේ yes hari no hari sir ඔව් මොකද්ද yes hari no hari කියලා තෝරන්නේ display n1 hari display n2 නෑ නෑ ඒ තේරීමට පස්සේ ප්‍රතිඵලයනේ මොකක් මතද මේ තේරීම सिद्ध කරන්නේ අංක දෙකක් ඇතුළත් කරනවා මේ අංක දෙකෙන් බලන්නේ මොකද්ද මොකද්ද මෙතන තීරණය number 1 number 2 වලින් මොකද්ද බලන්නේ මෙතන තියෙන්නේ මොකද්ද මෙතන තියෙන කියා අදහස වඩා විශාල සංඛ්‍යාව හරි වඩා විශාල සංඛ්‍යාව n1 නම් n1 පෙන්නනවා වඩා විශාල සංඛ්‍යාව n1 නොවේ නම් ඒ කියන්නේ n2 නේ ඒ කියන්නේ මේකෙදි තෝරන්නේ වඩා විශාල සංඛ්‍යාව හරි ඔන්න ඔය ටික මතක තියෙන්න ඕන මේ හත වසරේ එකෙන් තමයි මම මේ පෙන්වන්නේ පුතේ නවය වසරේ නෙමෙයි හරි එහෙනම් මේක නවය වසර කියලා ඔන්න පටලවා ගන්න එපා හත වසර පොතෙන් තමයි මම මේ පෙන්වන්නේ හත වසර නෝට් එකෙන් මම මේ පෙන්වන්නේ හරි තේරීම කියලා කියන්නේ සෝරි අනුක්‍රමය කියලා කියන්නේ පිළිවෙලට සිදු වෙනවා නා තේරීම කියලා කියන්නේ මේ වගේ තීරණයක් ගන්න අර ඩයමන්ඩ් එක තියෙනවා ආ ඒකේ තීරණයක් ගන්නවා වඩා විශාල සංඛ්‍යාව n1 ද එසේනම් n1 පෙන්වන්න වඩා විශාල සංඛ්‍යාව n1 නොවේද එසේනම් n2 n1 නෙවෙයි නම් n2 නේ සංඛ්‍යා දෙකක් තියෙද නේද දෙකෙන් එකක් ලොග් එකක් නේ හරි මෙතන මොකද තියෙන්නේ කියලා මට කියන්න බලන්න මේකත් හත වසරේ මොන මං අරන් පෙන්නන්නේ දැන් හත වසර මතක නැද්ද දන්නෙත් නෑ මම අවශ්‍ය නම් සිංගල් එක පෙන්වන්නම් සිංගල් එකක් ඇතිම ගලකට හරි මේක මොකද්ද මේ මේ දෙකෙන්ම මොනවද පෙන්වන්නේ පුතේ මේක අනුක්‍රමයේද අනුක්‍රමම අනුක්‍රමයේ නේද පිළිවෙලට සිදු වෙන ඒවා මොකද්ද මේකෙන් වෙන්නේ පළවෙනි එකෙන් මොකද්ද වෙන්නේ ආරම්භ නෑ නෑ මං අහන්නේ පළවෙනි ගැලීම් සටහනෙන් මොකද්ද වෙන්නේ දෙවන ගැලීම් සටහනෙන් මොකද්ද වෙන්නේ පරිගණකයක පරිගණකයක් ඔන් කරන විදිය ඔව් පළවෙනි එකෙන් පරිගණකයක් ඔන් කරන විදිය දෙවෙනි එකේ සංඛ්‍යා දෙකක් ගුණ කළා සංඛ්‍යා දෙකක් ගුණ කළා ගුණිතය පෙන්වීම එතකොට උදාහරණයක් වෙන්නේ මොකටද මේක අනුක්‍රමයට අනුක්‍රමයට තමයි උදාහරණයක් වෙන්නේ හරි මේ මේක බලන්න මේක බලලා මට කියන්න බලන්න මේකෙන් මොකක්ද අදහස් වෙන්නේ කියලා හොඳට බලන්න උඩින් ඉඳන් පල්ලයට තේරීම ඔව් කියන්න පුතේ වර්ණයක් වර්ණයක් මොකද්ද වර්ණය තේරීමක් කරනවා වර්ණයක්ද පුනර්කරණයක්ද කියලා බලන්න ඕන හොඳට බලන්න වර්ණයක්ද පුනර්කරණයක්ද වර්ණයක් තියෙනවා ඒක මම පිළිගන්නවා වර්ණයක් තියෙනවා මොකද්ද මේ වර්ණයක් තියෙනවා මේ සංඛ්‍යාව මෙන්න මෙතනත් දෙ සිද්ධ වෙන්නේ වර්ණයක් සංඛ්‍යාව දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වේද ඔව්ද නැද්ද කියන එක මත මේ සංඛ්‍යාව පෙන්වන්නේ දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවා. පේනවනේ තව චුට්ටක් ලොකු කරන්නද? සංඛ්‍යාව දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනනම් තමයි සංඛ්‍යාව පෙන්වන්නේ. ඔව්නා. දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙන්නේ මොනවාගේද? මොන සංඛ්‍යාවලද දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙන්නේ? ඔත්තේ. ඔත්තේ සංඛ්‍යාවල. ඔව් දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවල. හරි එහෙනම් මේකෙන් මොකද්ද පෙන්වන්නේ ඇත්තේ? ඔත්තේ සංඛ්‍යාව දෙකෙන් බෙදුවම එකක් ඉතිරි පටන් ගන්න එකෙන් බලන්න ආරම්භය ආරම්භ වන්නේ එකෙන් පටන් ගන්න එකෙන් ඉතින් එක දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවද එක දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවද පුතේ ද නැද්ද එකක් ඉතිරි වෙන්නේ නැද්ද එක දෙකෙන් බෙදෙනවද හරියටම එකක් ඉතිරි වෙනවද
එකක් ඉතිරි වෙනවා නේද? ඒක ඔත්තේ නේද? එහෙනම් මේ සංඛ්‍යාව පෙන්නනවා. පෙන්වුවට පස්සේ මොකද කරන්නේ? එකට එකක් එකතු කරනවා. තියෙන එකනේ. ඒකයි රටන. ආ, එතකොට එකක් එකතු කරාම කීයද දැන්? 2. 2යි. ඊට පස්සේ සංඛ්‍යාව 10ට අඩු හෝ සමාන වේද කියලා බලනවා. 2 10ට අඩු හෝ සමානද? අඩුයි. ඔව් අඩුයි. අඩුයි නම් ඔව් එකෙන්. ඔව් එකෙන් නැවත ඉහළට යනවා. දැන් බලන්න නැවත ඉහළට යනවා මේ. එතකොට මොකද්ද වෙන්නේ? පුනර්කරණයකුත් තියනවා නේද? වර්ණයකුත් තියනවා. පුනර්කරණයකුත් තියනවා නේද? නැවත යනවනේ උඩට. ආය උඩට ගිහලා ආය පල්ලෙහාට එනවා. හරි 2යි. 2 10ට වඩා අඩුයි. ඔව්. ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා බලනවා 2 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවද? ඉතිරි වෙනවද? හරියටම බෙදෙනවද? හරියටම බෙදෙනවා. හරියටම බෙදෙනවා. එහෙනම් නැත. ඒක පෙන්වන්නේ නැහැ. දැන් එකක් එකතු කරනවා මේකට. දැන් සංඛ්‍යාව කීයද? 2යි 1යි 3යි. ආ 2යි 1යි 3යි. 3 10ට වඩා අඩු හෝ සමානද? කුණ 10ට වඩා අඩු හෝ සමානද? 3 10ට වඩා අඩුයි. අඩුයි හෝ සමානයිද? අඩුයි නේද? අඩුයි. ආ අඩුයි නම් මොකද වෙන්නේ? ඔව් පැත්තද නැහැ පැත්තද? අඩුයි නම් ඔව් පැත්ත. ආ ඔව් පැත්තෙන් උඩට ගියා. දැන් 3 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවද? ඔව් සර්. ඔව්. ඔව් 3 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවා. 3 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙන හින්දා ඒක පෙන්නනවා. දැන් 3. 1 පෙන්නනවා 3 පෙන්නනවා. දැන් 3යි 1යි 4යි. 10ට අඩුයි. උඩට ගියා. 4 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවද? නැහැ. එහෙම පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ 5. හරි ඊට පස්සේ 5. 5 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවද? ඔව් නේද? 5 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවා. ඒ හින්දා 5 එක පෙන්නනවා. හරි ඒක පෙන්නලා තව එකක් එකතු කරනවා. දැන් 6යි. 6 10ට වඩා අඩුයි. 6 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවද? නැහැ. ඒ වුණාට ආයෙ එකක් ඉතුරු කරන එකතු කරනවා. 6යි 1යි 7යි. 7 10ට අඩුයි. 7 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවා. ඒක නම වෙනකම් යනවා. 10 වෙනකම් යනවා නේද? 9 වෙනකම් යනවා නේද? 9 වෙනාම 9 ඇත්ත නෝ. ඊට පස්සේ 10 වෙනකම් යනවා. 10ත් අඩු හෝ සමානයිනේ. 10 වෙනකම් යනවා. අඩු දැන් 10 10ට සමානයිනේ. නේද? 10 වෙනකම් යනවා. 10ත් බෙදලා බලනවා ඉතිරි වෙන්නේ නැහැ. දැන් 11යි. ඒතර 10 නෙමෙයි 11 වෙනකම් යනවා. 11 බෙදුවම 11 10ට වඩා අඩුයිද හෝ සමානයිද? වැඩි. වැඩි. එහෙනම් නැත පැත්තට ගිහිල්ලා 11 වෙද්දි තමයි මේක නවතින්නේ. හැබැයි මෙතන පෙන්වන සංඛ්‍යාව මොනවාද? 1 3 5 7 9. එහෙමනම් මේක මොකද්ද මෙතන තියෙන්නේ? පුනර්කරණයක් නේද? නැවත නැවත සිදුවීමක්. මේකත් මං ගත්තේ 7 වසරේ පොතෙන්. හරි? මේක මතක තියාගන්න ඕන ඔයාලා. දැන් මම මේ කියලා දෙන්නේ තාම මේ 9 වසරේ පොතේ නෙවෙයි පුතේ. 7 වසරේ පොතේ නෙවෙයි තාම කියලා දෙන්නේ. ඉතින් ඔයාලට සමහර වෙලාවට පාඩම් මිස් වෙලා ඇති. හරි? එහෙම වුණොත් කලබල වෙන්න එපා. ඔයගලන්ට මම කිව්වනේ විසඳුමක් තියෙනවා කියලා. ඔයගලන්ට පුළුවන් ආයෙ මුලින් ඉඳන් සහභාගි වෙන්න ඊළඟ අවුරුද්දේ 10 වසරට යද්දි. නා මේ වසරට ආයෙ මුලින් ඉඳන් එන්න. එතකොට අපි ආයෙ මේවා මතක් කරලා ගමු. මොකද දැන් අමතක වෙලානේ තියෙන්නේ නේද? දැන් ගොඩක් ඉගෙන ගත්ත ඒවා අමතකයි. ඉස්කෝලේ ගියෙත් නැහැනේ කාලෙකින්. එහෙනම්වත් වෙන්න පුළුවන්. පන්තියක් හරියට අහුන්නේ නැහැ වෙන්නත් පුළුවන්. කමන්නේ මම උදව් කරන්නම්කෝ ඔයගලන්ට. මේක දිහා බලලා මට කියන්න මේ තියෙන එක හරි මේක ඊතල දිහා බලන්නකෝ. අපි ඉංග්‍රීසි වචන එක කියවන්න අමාරු නම් ඒක කියවන්න යන්න ඕන නැහැ. හරි මේක ඊතල දිහා බලුවම ඔයාලට පේන්නේ පුනර්කරණයක්ද වර්ණයක්ද අනුක්‍රමයක්ද? ඊතල දිහා බලලා දැන් කියන්න පුළුවන් පුනර්කරණයක්ද වර්ණයක්ද අනුක්‍රමයක්ද? ඊතල යන රටාව බලන්න පුතේ. ඊතල ගැලීම සිද්ධ වෙන්නේ කොහෙටද? පල්ලෑට එනවා. පල්ලෑට විතරක් ආවනම් අනුක්‍රමයක්. පල්ලෑට එනවා. පල්ලෑට විතරක් ආවනම් අනුක්‍රමයක්. මෙතනට එනකන් අනුක්‍රමෙන් ආවා. දෙපැත්තට බෙදිලා යනවනම් මොකද්ද? තේරීමක්, වරණයක්. දෙපැත්තට බෙදිලා යනවනම් තේරීමක්, වරණයක්. ආ එතකොට අනුක්‍රමයකුත් අහු වුණා, තේරීමකුත් අහු වුණා. තේරීමෙන් පස්සේ නැවත මේක ඉහළට ගමන් කළා ආයි චක්‍රීයව යනවනම් මොකද්ද? ඊතල එකම දිශාවට චක්‍රීයව යනවනම්
පුනර්කරණයක් මේ බලන්න ඊතල එකම දිශාවට මෙහෙම යනවා ආයෙ ඇවිල්ලා මෙහෙම යනවා ඊතල එකම දිශාවට චක්‍රීයව ගමන් කරනවා නම් පුනර්කරණයක් එහෙමනම් මේක පුනර්කරණයකට උදාහරණයක් හරි ඔන්න ඔය ටික තමා ඔය පාඩමේ සාරාංශය විදියට තියෙන්නේ එතකොට කේතකරණයේදී කේතකරණ ව්‍යුහ පාලන ව්‍යුහ තුනයි අනුක්‍රමයේ වර්ණයේ පුනර්කරණය අනුක්‍රමයේ අනු යම් දෙයක් ඉහළ සිට පහළට මෙන්න මේ වගේ පැහැදිලිව ඉහළ සිට පහළට පිළිවෙලින් වෙනවා නම් අනුක්‍රමයක් හැබැයි යම් දෙයක් සම්බන්ධ තේරීමක් තියෙනවා නම් යම් දෙයක් සම්බන්ධ තේරීමක් තියෙනවා නම් මේ වගේ සංඛ්‍යා දෙකක් ආදානය කළා වඩා විශාල කෝපද කියලා බලනවා තෝරන්න වෙනවා ආ මේක මට කියන්න මේක වර්ණයක්ද පුනර්කරණයක්ද කියලා වර්ණයක් ඉතින් මෙතන රවුමක් නැද්ද රවුමක් තියෙනවා වගේ නෙමෙයි අර නැවතත් ගමන් කිරීමක් තියෙනවනේ ඇයි මේක වර්ණයක් විතරක් වෙන්නේ ඇයි මේක පුනර්කරණයක් නොවෙන්නේ ඇයි මේක පුනර්කරණයක් නොවෙන්නේ පුනර්කරණය සර් එතකොට වර්ණයක්ද පුනර්කරණයක්ද වර්ණයක් නේද මේ ඊතල එකම දිශාවට චක්‍රීයව යනවා නම් තමයි පුනර්කරණය හරි යලින් සටහනේ මේ වගේ බලන්න මේ මේ දිහා බලන්න මේක වර්ණයක් මේ ඊතල එකම දිශාවට මේ තියෙන ඊතල එකම දිශාවට සැකසিলা සයිකල් එකක් නැත්නම් රවුමක් හදනවා නේද මෙතනට එනවා මෙතනිනුත් පල්ලහැට එනවා පල්ලහැට ඇවිල්ලා මෙහෙමත් යනවා මෙහෙම ගිහිල්ලා ආපහු තිබ්බ තැනටම එනවා එතකොට ඊතල එකම දිශාවට චක්‍රීයව ගමන් කරනවා නම් තමයි පුනර්කරණයක් වෙන්නේ අමතක කරගන්න එපා හරි ඊතල එකම දිශාවට චක්‍රීයව ගමන් කරනවා නම් තමයි පුනර්කරණයක් අපි පොඩි වුණා නම් කෙටි සටහනක් දාගමු නේද මතක නෑ වගේ නම් නැත්තම් අපරාදෙනි ආයෙත් අමතක වෙයි හරි මම නමේ වසර නෝට් එකේදීම දෙන්නම් ඒක මම මෙතන කෙටි සටහනක් විදිහට ලියන්නම් පුතේ ඔයාලට ලියා ගන්න පුළුවන් මාතෘකාව කේතකරණයේදී භාවිතාවන මූලික උපදේශ ගැලීම් පාලන ව්‍යුහ කියලා ලියලා ඒකට ලියාගමු අනුක්‍රමය අනුපිළිවෙල වර්ණය එහෙම නැත්නම් තේරීම පුනර්කරණය යන ව්‍යු පාලන ව්‍යුහ මෙහිදී යොදාගැනේ මෙහිදී යොදාගැනේ සැලසුම සැකසීමට ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත යොදාගැනේ සැලසුම සැකසීමට ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත යොදාගැනේ Excuse me, sir. ඔව් පුතේ. ඇයි සර් වට ව්‍යාජකේත කියලා කියන්නේ? ව්‍යාජකේත කියලා කියන්නේ ඒක බොරු කෝඩ් එකක්. ඒ කියන්නේ මේ කෝඩ් එක රන් වෙන්නේ නැහැ. දැන් මේක මම කෝඩ් එකක් ව්‍යාජකේතයක් විදිහට ලිව්වොත් දැන් මේ ටික මම තියනවනේ ආරම්භයේ මුල් නම ලබා දීම මේක කොහේ හරි ලිව්වට
නැත්නම් ඉංග්‍රීසි වලින් හරි මේක ලිව්වට ඒවා රන් වෙන්නේ නැහැනේ. අදහසක් ගන්න විතරයි. මේ කෝඩ් එක ඇත්තටම කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. එහෙනම් තමයි ව්‍යාජකේත කියන්නේ. ඇත්තකේත තියෙනවා. ඇත්තකේත තමයි ඔය අපි structurally in python වලින් එහෙම ලියන්නේ ඇත්තකේත. හරි. ඒකයි ව්‍යාජකේත කියන්නේ. ඒ කියන්නේ programming මේ තුන් ආකාරයෙන්ම ඕනනම් කරලා බලන්න පුළුවන්. ඔව්, ඔය තුන් ආකාරයෙන්ම කරලා බලන්න. අපි බලමු දැන්. ව්‍යාජකේත යොදා ගැනීම. හරි. ගැලීම් සටහනේ ඊ තල පහලට එකකට පසුව එකක් පිළිවෙලින් තිබේ නම් එකකට පසුව එකක් පිළිවෙලින් තිබේ නම් එය අනුපිළිවෙල නැත්නම් අනුක්‍රමයකි නැත්නම් අනුපිළිවෙලකි මේ වචන දෙකම කියන්න. උපදේශ ගලන දිශාව යම් තීරණයක් මත වෙන්වෙන් වශයෙන් තෝරා ගැනේ නම් එය වර්ණයකි නැත්නම් තේරීමකි. වර්ණයකි තේරීමකි. ගැලීම් සටහනේ ඊතල එකම දිශාවට චක්‍රීයව පෙළ ගැසී ඇතනම් එය චක්‍රීයව පෙළ ගැසී ඇතනම් එය පුනර්කරණයකි. මෙහිදීද යම් තීරණයක් මත එම චක්‍රීය භාවය එම චක්‍රීය භාවය සහ ඉන් ඉවත් වීම තෝරා ගැනීම. හරි, ඔය තුන තමයි අපිට කේතකරණයේදී තියෙන පාලන ව්‍යුහ තුන. අනුක්‍රමය, වර්ණය, පුනර්කරණය. අනුක්‍රමය කියන්නේ එකකට පසුව එකක්. වර්ණය කියන්නේ අපි තෝරා ගැනීමක් සිද්ධ කරනවා නැත්නම් තේරීම කියලා කියන්න පුළුවන්. පුනර්කරණය කියන්නේ යම් දෙයක් නැවත නැවත සිද්ධ වීම. ඔය තුන තමයි අපිට තියෙන්නේ. එතකොට ඕනනම් මේවට උදාහරණ තුනකුත් අපිට ලියලම පටන් ගන්න පුළුවන්. අනුපිළිවෙල නැත්නම් අනුක්‍රමය නැත්නම් සීක්වන්ස් කියන එකට මේක ඇත්තම සාරාංශයක්. හරි, ඒකට උදාහරණයක් තමයි මොකද්ද සංඛ්‍යා දෙක එකතු කර එකතුව පෙන්වීම. ඊළඟට වර්ණය හෝ තේරීමට උදාහරණයක් තමයි සිලෙක්ෂන් කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ.
एक उदाहरण तमाय संख्या देखा कूं अतरीन वड़ा विशाल संख्या व हो कुड़ा संख्या व तेरी तुम्हें नहीं के पुनार करने हैं इंग्लिश वाले आप इतना रेपेटिशन किया ला एक तो उदाहरण का बिट किया ना बोलूँगा मूल हतरस संख्या दहाय पेनवीम मूल हतरस संख्या दहाय पेनवीम तो एक अगर पास एक आकर्षण बिटर मेरे प्रयात्न करने वाले एक अपुनार करने तो उदाहरण है लेरी वरना किया ना बोलते तो रानुक्रमय वरने पुनार करने की वराय අනිතා ඇතිවරද? තාම ලියනවද? හරි අපි දැන් බලමු කොහොමද මේවා කෝඩින් වලින් හදාගන්නේ. හරි මේ තුනම අපි කරලා බලමුකෝ. සංඛ්‍යා දෙකක් එකතු කර එකතුව පෙන්වීමත් සංඛ්‍යා දෙකක් අතරින් විශාල හෝ කුඩා සංඛ්‍යාවක් සෙවීමත් මුල් 4 4 සංඛ්‍යා නේද? මුල් 4 සංඛ්‍යා दहाय पेन भी मत हरी अभी मैं तो ना कोड बलिंग कर ला बालम देख दालाव बोध या कपिटल ला बागान ना बोलूँ मैं तो ना कोड बलिंग लिया ला बैलूँ हम ले ली वराई नहीं तो पुत्ते ओ सर हरी मगे ते का करमु कोडिंग मामे आने संख्या देखा कारा के ना ये संख्या देखे कतुकल्ला पेन ना इवेंट्स वलिंग मतलब दिया गना मैं पार्ट वाल इवेंट्स क्या ने कहा पार्ट वागे ती एन्ने තද කහ පාට වෙන් ෆ්ලැග් ක්ලික් කියන එක ගන්නවා ඊට පස්සේ මම විචල්්‍ය දෙකක් හදා ගන්න ඕන මේ සංඛ්‍යා දෙකට පළවෙනි එක මම කියන්නම් පළමු සංඛ්‍යාව ඉනිෂියලි ඉන්න කියන්න පුළුවන් නම්බර් 1 කියලා ගැටලුවක් නැහැ දෙවන සංඛ්‍යාව කොහොමලිවත් ප්‍රශ්න යන්නේ නම්බර් 1 නම්බර් 2 කියලා නැත්නම් නම්බර් 1 නම්බර් 2 n1 n2 ab ඔය ඕන එකක් ලියන්න පුළුවන්. එතකොට මේ දෙක ආදානය කරන්න එපැයි පුතේ. ආදානය කරන්න කියන්නේ අතුලත් කරගන්න. මම මේක සෙට් කරනවා. ආයෙත් සෙට් කරනවා. ඊට පස්සේ අපිට එකතුවක් ඕන නේද? එකතුවක් අපිට ඒකත් සෙට් කරන්න වෙනවා. ඔය තුනම හදාගෙන මම එකතුවත් මෙතනින් set my variable කියන එක ගන්නවා පළවෙනිට මම එකතු කරන්නේ පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව එකතුව එකතුව කොහොමද හදන්නේ සංඛ්‍යා දෙක එකතු කරලා ඔපරේෂන්ස් වලින් අපිට පුළුවන් එකතුව කියන එක 2 කියන එකට දාගන්න මේ විචල්්‍ය වලින් පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව එකතු කරාම එනාගේ एक अपिटा में तंडर दान ना पुलो ऐसा कोटे पालमु संख्या अब अतुलत कराने की अलती है ना एक अपिटा मेकिंग कराना पुलवा आस्क मम्मी तंडर दान ना पालमु संख्या अब अतुलत करन आय ते का क्लियर ना मित्र ने मैद्दे टे देवन සංඛ්‍යාව ඇතුළත් කරන්න හරි පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න සෙට් පළමු සංඛ්‍යාවට මේ දෙක ඇතුළත් කරන answer එකට දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න සෙට් දෙවන සංඛ්‍යාවට මොකද්ද මේ ඇතුළත් කරන answer එකට හරි මේක තමයි අපේ කේතේ බලන්න කේතේ එකකට පසු එකක් පිළිවෙලින් වෙලා තියෙනවා කිසිම තීරණ ගැනීමක් ඒව මොකුත් නැහැ. මෙහෙම තියෙද්දී අපි මේකට කියනවා අනුක්‍රමය කියලා. උපදේශ එකකට පසු එකක් තීරණ ගැනීමකින් තොරව මේ විදියට ක්‍රියාත්මක වෙනවා නම් අපි කියනවා අනුක්‍රමය කියලා. ඔයගොල්ලන්ට කරලා බලන්න පුළුවන් පුතේ. ගැටලු තියෙනවා නම් අහන්නත් පුළුවන්. සර් එකතුව ඉංග්‍රීසියෙන් කොහොමද? Total.
TOTAL. හරි අපි දැන් කරලා බලමු මේ කොඩිය ක්ලික් කරාම මගෙන් අහනවා මේ පූසා පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා කියනවා මම පළමු සංඛ්‍යාව විදිහට 450 හරියට දානවා දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න බලන්න එක මෙතනට එනම ඒකට මම දානවා 120 එයා පෙන්නන 570 විදිහට උත්තරේ මෙතනත් පෙන්නන 420 450යි 120 එකතු කරාම 570 आय मेक क्लिक कर आय प्रण कर पलम संख्या सतर हेटप दिवन संख्या पल सतर हेटप एक इंग्लिश में क्लास अवश्य इंग्लिश मीडियम क्लास इंग्लिश मेक इंग्लिश टाइप कर एंटर नंबर टू टोटल एक समान है नंबर वन नंबर टू वाला හරිද කරලා බලුවද මොනවාරි ගැටලු තියෙනවද තාම කරන්න ගමන් සර් හරි ඔගොල්ලෝ disconnect වුණා තාය connect වෙන්න පුතේ මේ link එකෙන්ම ආයි connect වෙන්න disconnect වුණා හා සර් ඒ වගේම කරද්දි මොනවාරි අමාරු තැනක් අපහසු තැනක් තිබ්බොත් අහන්න කියලා දෙන්නම් दशम गाना दुन्ना से हरियनों ने से ओ दशम गाना दुन्ना दाने का देन नून पुते